സ്വാമിനിവാസേ, മതത്തിന്റെ പ്രശ്നം ഇസ്സര അപ്പി ത്രിലക്ഷണേ കേല വചന തുനക്കിങ് തമൈ ഇഗനഗത്തേ തെൻ ഒബ്ബഹാസേ അപ്പിട കേല ദേനവാ മേ കേല ദുന്ന ഏ വചന ഹത്തലിയേക്കിങ് കൊഹമദ ഏ അനുപസ്സനാ കരാന്നേ മേ ത്രിലക്ഷണേ കൊഹമദ അനുപസ്സനാ കരാന്നേ വചന ഹത്തലിയേക്കിങ് ඉතින් මම මේ වචන හතරිය ඇත්තටම හොඳට කඩපාඩම් කරගෙන දැන් අර ඔබ වහන්සේ අර එදා දීපු විස්තර පත්‍රිකාවට අනුව ඒක එක ලක්ෂණ මගේ ජීවිතය තුළින් බලන්න මම ටික ටික උත්සාහ කරමින් ඉන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මට ඒකට පොඩි උත්තරයකුත් ලැබුණා ගිය සතියේ මේ ධර්ම සාකච්ඡාවේදී. මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ විසඳ ගන්න. දැන් ඒ ත්‍රිලක්ෂණේ අනුපස්සනා කරනකොට මට අනිච්ච ලක්ෂණයටයි දුක්ඛ ලක්ෂණයටයි ඉස්සෙල්ලා අනත් ලක්ෂණේ වැටහෙන බවක් මට දැනෙනවා. ඒ කියන්නේ දැන් අපි යම් දෙයක් මගේ වසඟේ තියාගන්න බැරි ඒ වගේම දැන් ඒක ඒ දෙයෙහි ධර්මයට අනුකූලවම සිදුවෙන දෙයක් නිසා ඒක මට ඕන විදියට තියාගන්න බැරි දෙයක් නිසා ඒකේ අනත් ලක්ෂණය මට වැටහෙනවා අනිත් දෙකට ඉස්සෙල්ලා. ඉතින් මට තියෙන ගැටලුව තමයි ස්වාමීන් වහන්ස දැන් අර යද නිච්ඡන් තන්දුක්ඛන් තදනත්තා කියන බුද්ධ වචනයට අනුව දැන් අනත් ලක්ෂණය මුලින් දැකීම මම එතනදී අර බුද්ධ වචනේ ඉක්මවා යාමක් කරනවද කියන එක මට ටිකක් නිකන් ප්‍රශ්නයක් වගේ මතු වුණා ස්වාමීන් වහන්සේ. එහෙම මොකද මෙහෙමයි මූලික වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න ඕනේ සියලුම දෙනාට. ඒ කියන්නේ දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර සත්‍ය කියන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕනේ ඉස්සෙල්ලා. සත්‍ය ඥාන පහළ වෙන්න ඕනේ. සත්‍ය ඥාන පහළ වුණාට පස්සේ උදේවය දකින්නවා නැත්නම් සමුදය නිරෝධය දකින්නවා මෙසේ දුක්ඛ ස්කන්ධය උදාවන්නේ මෙසේ දුක්ඛ ස්කන්ධය නිරුද්ධ වන්නේ කියන සත්‍ය දකින්න. දැන් ඔබ බණහලේ සත්‍ය දැක්කද? දැන් දුක්ඛ කියන එක ස්වාමීන් වහන්සේ දැන් මේ ආස්වාදයේ විඳිනකොට මට ඒක මේ සැපක් කියලා ගත්තියක දැන් අර නිකන් වැටහිමුද? මං අහන්නේ ප්‍රශ්නේ මං අහන්නේ සමුදේමයයි නිරෝධේමයයි කියලා නෝනින් දැක්කද? හේතුවක් නිසා මේ දේ ඇති වෙනවා කියන එකද සම්මාස? එහේ. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් දුක්ඛ ස්කන්ධය උදා වෙනවා. අවිද්‍යා තෘෂ්ණා නිරෝධයෙන් දුක්ඛ ස්කන්ධය නිරුද්ධ වෙනවා කියන න්‍යාය ධර්මයේ දැක්කද නෝනින්? එහේ. හරි. එහෙනම් ඒ කියන්නේ මූලික ධර්ම අවබෝධයට පත් වුණා කියන එක. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ දැන් ඔබ දකින්නේ න්‍යාය ධර්මයට අනුව සසර ගොඩනැගින්නේ මෙසේ, සසර දුක් අවසන් ගන්නේ මෙසේ කියලා. දැන් මේ න්‍යාය ධර්මය දැක්කට පස්සේ දැන් අවශ්‍ය වෙන්නේ ඒ චිත්ත සංතානයේ පවතින අවිද්‍යා තෘෂ්ණා දුරු කර ගැනීම. ඒ දුරු කර ගැනීමේදී ත්‍රිලක්ෂණය අනුපස්සනා කරන්න සිද්ධ වෙනවා. ඒ ත්‍රිලක්ෂණය අනුපස්සනා කරනකොට අනිත්‍ය ඉස්සෙල්ලා දකින්න ඕන, දුක්ඛ දේවනුව දකින්න ඕන, අනන්ත අනුදුරුව දකින්න ඕන කියලා නියමයක් නැහැ. අනිත් සබ්බේ සංඛාර අනිච්චාති අදා පඤ්ඤාය පසති අත නිබ්බිදේ දුක්ඛේ සමග්ග විසුද්ධිය. සියලු සංඛාර අනිච්ච වශයෙන් නුවණින් දකීද ප්‍රඥාවෙන් ස්පර්ශ කරයිද එදාට කාමයෙන් අත මිදෙනවා, කාමයේ කෙරෙහි කල්කිරීමෙන් කලකිරෙනවා, කාමයෙන් අත මිදෙනවා, ඒ සමග්ග විසුද්ධිය. එය විසුද්ධියම ආවතක්. සබ්බේ සංඛාර දුක්ඛාති අදා පඤ්ඤාය පසති අත නිබ්බිදේ දුක්ඛේ සමග්ග විසුද්ධිය. සියලු සංකාර දුකම ගොඩනගෙන බව නෝනින් දකීද? එතකොට ඒ සියලු සංකාර දුක වශයෙන් දකීද? එවිට කාමයෙන් අත මිදෙනවා, ඒ විසුද්ධිය මාවත. ඊළඟට සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බිද දුක්ඛේ ඒ සමග විසුද්ධිය. මේ සියලු ධර්ම අනාත්ත බව නෝනින් දකීද? ප්‍රඥාවෙන් ස්පර්ශ කරයිද? එයින් කාමයෙන් අත මිදෙනවා, ඒ විසුද්ධිය මාවත. එහෙනම් මේ විසුද්ධිය මාර්ග තුනක් පෙන්වනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ත වශයෙන්. එතකොට මේ දැන් ඉදන්නකො මහා මන්දිරයකට තියෙනවා දොරවල් තුනක්. මහා මන්දිරයකට විවෘත වෙච්ච දොරවල් තුනක් තියෙනවා.
දැන් මේ දොරවල් තුනින්ම ඇතුල් වෙන්න ඕනද එකකින් ඇතුල් වුණාම මදිද එකකින් ඇතුල් වුණාම ඇත්ත සංඥාස කොයි දොරෙන් ගියත් යන්නේ මන්දිරයට නා ගිය දොර කෝකද කියලා අදාළ වෙන්නේ නැහැ දොර කෝකද කියන එක තීරණය වෙන්නේ Tamanට සමීපයේ තියෙන කොයි දොරද කියන කාරණාව මත ඒ කියන්නේ මන්දිරයේ දොරවල් තුනක් තියෙනවා තුන් පැත්තකින් Tamanට දැන් ඇතුල් වෙන්න තියෙන එක මන්දිරයකට හැබැයි මන්දිරයේ තුන් පැත්තකින් දොරවල් තුනක් තියෙනවා එතකොට Taman ඇතුල් වෙන්නේ කොයි දොරෙන්ද Tamanට වඩාත්ම ළඟින් තියෙන දොරෙන් එහෙනම් ඔබ ශ්‍රද්ධා වීර සත්‍යමාදී ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් ඔබට යම් කිසි ආකාරයකින් වැටිච්ච ඉන්ද්‍රියක් තියෙනවා ඒක තමයි ඉන්ද්‍රිය නානත්තේ කියන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඉන්ද්‍රිය පවරෝපරියත් කියන ඥාණය දැක්කේ ඔන්න ඔය ඉන්ද්‍රිය නානත්තේ එක එක ශ්‍රාවකයාගේ ඉන්ද්‍රියන්ගේ නානත්තයක් තියෙනවා අර සාංශාරික වශයෙන් ගොඩනැගිච්ච පාරමිතාවන්ගේ තියෙන විවිධත්වය මත ඒ ඒ ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය නානත්තයක් තියෙනවා ශ්‍රද්ධාවේ දිග බලලක් තියෙනවා වීරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන්ගේ දිග බලල වෙනස් එකිනෙකාට එවයි තියෙන ඉන්ද්‍රියන්ගේ වැඩුණු ස්වභාවයේ ලාමක ස්වභාවයේ තීව්‍ර ස්වභාවයේ තියුණු ස්වභාවයේ ඊළඟට ඒ මන්ද ස්වභාවයේ එක එක කිනාට වෙනස් වෙනවා සමහරුන්ගේ මේ ඉන්ද්‍රිය අතිශය තීව්‍ර මට්ටමින් වැඩිලා තියෙනවා සමහරුන්ගේ මේ ඉන්ද්‍රිය මන්ද ප්‍රමාණයෙන් වැඩිලා තියෙනවා මද ප්‍රමාණයෙන් වැඩිලා තියෙනවා සමහරුන්ගේ ඉතාම හීන මට්ටමින් වැඩිලා තියෙනවා සමහරුන්ගේ ඉන්ද්‍රියන්ගේ සමவாயක් තියෙනවා සමහරුන්ගේ ඉන්ද්‍රියන්ගේ විසමාවයක් තියෙනවා ඉතින් මේ මේ විදිහට ගත්තාම මේ ඉන්ද්‍රිය නානත්වයක් තියෙනවා මේ ඉන්ද්‍රිය නානත්වය මත මේ ත්‍රිලක්ෂණේ ඒ ඒ පුද්ගලයා දකින්න ලක්ෂණ වල වෙනසක් තියෙනවා ඉතින් බොහෝ විට මේ අනන්ත ලක්ෂණ ළඟදී ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් අය ඉතින් ඒ ඇයි තමයි හැමතිස්සෙම මේ සියල්ල අසාර බව පේන්නේ අනන්ත ලක්ෂණේ බහුල කොට පේන්නේ එහෙම ආයත ඉතින් ඒ නිසා ඔබ ඒ ලක්ෂණ තුනෙන් කොයි ලක්ෂණයද වැඩිපුර දකින්නේ කියන එක බුද්ධ වචනේ ඉක්වායමක් නෙවෙයි. ඒ බුද්ධ වචනේම තමයි. මොකද මේ දොරවල් තුනෙන් හැමදි දොරකින් මේ නිර්වාණය නැමැති මන්දිරයට ඇතුල් වෙන්නේ. කොයි දොරෙන් ඇතුල් වුණත් ප්‍රශ්නයක් නැත. ඔබ ඇතුල් වෙන්නේ ඔබට ආසන්නම පිළිතිය දොරේ. ඒක තමයි ක්‍රමය.